අපේජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලියත්ත පිවිසුම අසලදී ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් වෙඩි ප්‍රහාරයකින් ඝාතන ඉඩලක් වුණේ පසුගිය මස 22 වෙනිදායි. එම ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු ගාල්ල හබරාදුව ප්‍රදේශයේදී මාතර කොට්ටාස ළමා හා කාන්තා කාර්යංශ නිලධාරීන් විසින් යේ අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු රත්ගම කටුදම්පේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. මෙම පංච පුද්ගල ඝාතනයෙන් පසු වෙඩික්කරුවන් සතුව තිබූ ගිනි අවේ මාතර අකුරැස්සේ සිට ගාල්ල කරාපිටිය දක්වා සැකකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගෙන ගොස් තිබුණා. එම යතුරුපැදි කරුවන්ට මාර්ගයේ පොලිස් නිලධාරීන් සිටියදී යන කරුණ සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන් ඔත්තු සැපීමේ චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඔත්තු සැපීම ඔහු සිදු කර තිබුණේ ගිනිඅවි ප්‍රවාහනය කළ සැකකරුවන්ට ඉදිරියෙන් ඔහුද යතුරුපැදියකින් ගමන් ගන්නා අතරතුරයි. ගිනිඅවි ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනා පසුගියදා අත්අඩංගුවට ගෙනුණු අතර ඔවුන්ගෙන් අයෙකු මෙම සැකකරුගේ ඥාතියෙකුද වනවා. එමෙන්ම මොහු අත්අඩංගුවට ගෙනුනේ මෙම ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙනුණු ප්‍රධාන වෙඩික්කරුගේ බිරිඳගේ දුරකථන දත්ත විශ්ලේෂණය මගින් අනාවරණය කරගත් කරුණු හරහායි. සැකකරු තංගල්ල වැඩබල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර හෙට දිනෙත්ෙක් වදවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුන්නා. මෙම ඝාතනයට අදාළව මේ දක්වා පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.